ආරංචිවා ඔන්න මම අද ඔයගලන්ට දෙස් රූපේ දෙවෙනි කොටස අරගෙන ආවා. ඉතින් ඊට කලින් මතක් කරන්න ඕනේ ඔයගොල්ලෝ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් Japanese SS Sensei අපේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම ඔයගොල්ලෝ අපේ videos අපේ lessons බලලා ඔයගලන්ගේ වටිනා අදහස් පහල comment box එකේ comment කරන්න. එහෙනම් අපි අද පාඩමට යමු. අද අපි ඉගෙන ගන්න යන්නේ දෙස් රූපේ අපි පළවෙනි පාඩමෙන් ඉගෙන ගත්තා වර්තමාන කාලයට අනුව ජපන් වාක්‍යයක් හදාගන්නේ කොහොමද කියලා. අද පාඩමෙන් අපි අතීත කාලයට අනුව වාක්‍යයක් හදාගන්නේ කොහොමද කියලා ඉගෙන ගන්නවා. ඊට කලින් අපි කලින් පාඩමේ කරපු දේවල් ටිකක් මතක් කරගෙන ඉමු. සාමාන්‍යයෙන් සිංහලෙන් අපි වාක්‍යයක් හදනකොට අපි බලනවා කාලය ඇති නැති බව ස්ත්‍රී පුරුෂ ભેදය ඒක වචන ભેදය වගේ දේවල් වාක්‍යයක් සිංහලෙන් ලියනකොට අපි බලනවා. හැබැයි විශේෂත්වය තමයි ජපන් භාෂාවේ තියෙන ජපන් භාෂාවේදී කාලය සහ ඇති නැති බව විතරයි වාක්‍යයක් ලියනකොට බලන්නේ. ඒක අපි වර්තමාන කාලයෙන් වාක්‍ය ලියනකොට ඉගෙන ගත්තා. වාක්‍ය කර්තෘ ඒකවචන වෙනවද වාක්‍ය කර්තෘ බහුවචන වෙනවද කියලා අපි ක්‍රියාරූපය වෙනස් කරේ නැහැ. ඒ විදිහට අපි බලමු මේ දෙස් කියන ක්‍රියාරූපය කාලයට සහ ඇති නැති බවට අනුව කොටස් කරන්නේ කොහොමද කියලා. අපි මුල්ම පළවෙනි පාඩමෙන් ඉගෙන ගත්තා දෙස් කියන එකට දෙස් කියන ක්‍රියාරූපයට තේරුම් ගොඩක් තියෙනවා කියලා. වේ කියනවා වෙටි කියන්න පුළුවන් වෙමු වේය වගේ ක්‍රියාරූපයට තේරුම් ගොඩක් තියෙනවා. අපි දැනට ගමු වේ කියන තේරුම. වේ කියන තේරුම අරගෙන අපි මේ ඩෙස් කියන ක්‍රියාරූපයේ කාලයට සහ ඇති නැති බවට අනුව වර්ග කරලා බලමු. වේ කියලා කියනකොට අපි ජපන් වලින් ඩෙස් කියලා කියනවා. වේ ඩෙස්. ඊට පස්සේ අපි වර්තමාන කාල නැත යන අර්ථයට හරවමු මේ වේ කියන එක. නොවේ දේවා අරිමසෙන් වේ නම් දෙස්. නොවේ නම් දේවා අරිමසෙන් දෙස් දේවා අරිමසෙන් වේ නොවේ. ඊළඟට අපි බලමු අතීත කාලයට යනකොට කොහොමද වෙන්නේ. මුණා කියලා කියනකොට දෙස් කියන එක අපි අතීත කාලයට හරවනවා දෙෂ්ට කියලා. දෙෂ්ට වුණා. අපි ඒකේ නැත යන අර්ථය හරවමු. එතකොට නොවුණා. දෙවා අරිමසෙන් දෙෂ්ට. දෙෂ්ට දෙවා අරිමසෙන් දෙෂ්ට. නැවත වතාවක් අපි බලමු. වේ දෙස්. නොවේ දෙවාරිමසෙන්. වුණා දෙෂ්ට. නොවුණා දෙවාරිමසෙන් දෙෂ්ට. මේ විදිහට අපි දෙස් කියන ක්‍රියාරූපයේ කාලයට සහ ඇති නැති බවට අනුව වර්ග කරනවා. ඊළඟට අපි චුටි උදාහරණයක් අරගෙන මේ දෙස් කියන එකට නැත්තම් වේ කියන එකට චුටි උදාහරණයක් අරගෙන බලමු. හොල් කියලා කියන්නේ පොත කියන නාමපදය. අපි ලියමු පොත වේ. එතකොට හොන් දෙස්. පොතක් වේ හොන් දෙස්. නැතන අර්ථයට හරවමු පොතක් නොවේ හොන් දෙවාරිමසේ. පොතක් කියනකොට හොන් කියන වචනේ නොවේ කියනකොට දෙවාරිමසේ කියන ක්‍රියාරූපයක් ගන්නවා. එතකොට පොතක් නොවේ හොන් දෙවාරිමසේ. අතීත කාලයට යමු. දෙෂ්ට. පොතක් වුණා. හොන් දෙෂ්ට. හොන් දෙෂ්ට. ඒකේ නැති යන අර්ථයට යමු. අතීත කාල නැති යන අර්ථයට. පොතක් නොවුණා. හොන් දෙවාරිමසෙන් දෙෂ්ට. හොන් දෙවාරිමසෙන් දෙෂ්ට. මේ විදිහට අපිට පුළුවන් දෙස් කියන ක්‍රියාරූපයේ කාලයට සහ ඇති නැති බවට අනුව වර්ග කරන්න. මම මෙතන ටිකක්ටේ චුටි නාමපදයක් දාලා ඔයාලට ක්‍රියාරූපය වෙනස් වෙන විදිය කියලා දුන්නේ. එතකොට ඔයාලට තේරුම් ගන්න ලේසි නිසා ඊළඟට අපි වාක්‍ය අරගෙන කාලයට සහ ඇති නැති බවට අනුව දෙස් රූපය යොදලා ලියන විදිය බලමු. මේ තියෙන්නේ අද අපි පාඩමේදී භාවිතා කරන වචන ටික.
අද අතරශි කොතුබ ටික බලමු අපි මොනවාද අද අතරශි කොතුබ කියලා කිමුරාසන් කිමුරාසන් කිමුරා මහත්මයා නමක අගට සන් කියලා යොදලා අපිට පුළුවන් මහතා හෝ මහත්මිය කියලා කියන්න එතකොට කිමුරා මහත්මයා නිහොන්ජින් නිහොන්ජින් ජපන් ජාතිකයා රටේ නමේ අගට ජින් කියන ප්‍රත්‍ය යොදලා අපිට පුළුවන් ඒ රටේ ජාතිකත්වය හදාගන්න එතකොට නිහොන් කියන්නේ ජපානය ජින් කියන්නේ ජාතිකයා නිහොන්ජින් ජපන් ජාතිකයා චිචි 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 කියන්නේ තමන්ගේ තාත්තා ගින්කෝයින් ගින්කෝයින් බැංකු සේවකයා යමදසන් යමදසන් යමද මහත්මිය තොමොදාචි තොමොදාචි යහලුවා කෙන්කියුෂා කෙන්කියුෂා පරීක්ෂකයා ඩයිකකුසේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයා අපි එහෙනම් මේ වාක්‍යය දාගෙන බලමු ඊළඟට වාක්‍ය හදන්න අපි පළවෙනි පාඩමේදී දෙස් රූපයේ පළවෙනි කොටසේදී ස්ට්‍රක්චර් එකක් ඉගෙන ගත්තා දෙස් යොදලා වර්තමාන කාල ඇත යන අර්ථයෙන් වාක්‍ය ලියන්න. හැබැයි අද අපිට දෙවෙනි පාඩමේදී ක්‍රියා රූපය විදිහට වර්තමාන කාලය වර්තමාන කාල නැත යන අර්ථය අතීත කාලය අතීත කාල නැත යන අර්ථයෙන්ුත් වාක්‍ය හදන නිසා අද අපේ ස්ට්‍රක්චර් එකට මේ කොටස් හතරත් ඇතුළත් වෙලා තියෙනවා දෙස් වලට අමතරව. හරි අපි බලමු. මුලින්ම N1. N1 පළවෙනි නාම පදය ඊළඟට වානිපාතය N2 දෙවෙනි නාම පදය ඊට පස්සේ ක්‍රියා රූපය විදිහට දෙස් ගන්න පුළුවන්. වේ කියලා කියනකොට දෙස් ගන්න පුළුවන්. ඊළඟට වර්තමාන කාල නැත යන අර්ථයෙන් නොවේ කියලා කියන්නේ දෙවාරිමසෙන් දෙවාරිමසෙන් ගන්න පුළුවන් ඊළඟට අතීත කාලයෙන් වුණා කියලා කියනකොට දෙෂ්ට අතීත කාල නැත යන අර්ථයෙන් නොවුනා කියලා කියනකොට දෙවාරිමසෙන් දෙෂ්ට දෙවාරිමසෙන් දෙෂ්ට මේ ස්ට්‍රක්චර් තමයි අද අපි වාක්‍ය හදන්න යන්නේ. මොකද අද අපි වර්තමාන කාලයෙන් වර්තමාන කාල නැත යන අර්ථයෙන් අතීත කාල නැත යන අර්ථයෙන් කියන ආකාර හතරටම වාක්‍ය හදනවා. එහෙනම් අපි දැන් බලමු වාක්‍ය හදන්න. හොඳයි මුලින්ම දීලා තියෙනවා පළවෙනි වාක්‍ය අපි ශිෂ්‍යෝ වෙමු කියලා වාක්‍යයක්. අපි ශිෂ්‍යෝ වෙමු. බලමු අපි මේ වාක්‍ය කොහොමද හැදිලා තියෙන්නේ කියලා. මේ වාක්‍යයේ කර්තෘ එහෙම නැත්නම් N1 තමයි වතෂි කියලා කියන්නේ. N1 වතෂි. ඊළඟට වා නිපාතය. වාක්‍යයේ උක්තයට පස්සේ අපි වා නිපාතය යොදනවා. ඊළඟට N2 තමයි එහෙම නැත්නම් කර්ම පදය තමයි ශිෂ්‍යෝ කියලා කියන්නේ. ශිෂ්‍යෝ කියන වචනෙට ගකුසෙයි කියන වචනේ යොදලා තියෙනවා. එතකොට වතෂි තචිවා ගකුසේ වර්තමාන කාල ඇත යන අර්ථ වාක්‍යයක් අපි මුලින් ඉගෙන ගත්තා වගේ වෙමු කියලා තියෙන්නේ. ඒ නිසා අපි දෙස් කියන ක්‍රියා රූපේ යොදනවා. වතෂි තචිවා ගකුසේයි දෙස්. අපි ශිෂ්‍යෝ වෙමු. මෙතනදී කතෘ ඒක බහුවචනයි. ක්‍රියා රූපයේ දෙස්ම තමයි යෙදලා තියෙන්නේ. ඒ වගේම කර්ම පදයත් ශිෂ්‍යෝ කියලා බහුවචනයෙන් තිබුණට සිංහල භාෂාවේදී ජපන් භාෂාවේදී අපි බහුවචන කරන්නේ නැහැ. කර්ම පදයත් සාමාන්‍ය විදිහටම ඒකවචන ස්වරූපයෙන් තමයි තියෙන්නේ. එතකොට අපි ශිෂ්‍යෝ වෙමු කියන වාක්‍ය ජපන් බසින් අපි ලියනවා වතෂි තචිවා ගකුසේ දෙස්. වතෂි තචිවා ගකුසේ දෙස්. දැන් අපි මේ වාක්‍යම වර්තමාන කාල නැත යන අර්ථයට හරවලා බලමු. කියන්නේ අපි ක්‍රියා රූපය විතරක් වෙනස් කරලා බලමු. අපි ශිෂ්‍යෝ නොවෙමු. අපි ශිෂ්‍යෝ නොවෙමු. මේ වර්තමාන කාල නැත යන අර්ථ වාක්‍යයක්. අපි මේ වාක්‍ය හැදිච්ච විදිය බලමු. අපි
මේ වාක්‍යයේ කර්තෘ නැත්නම් in ban අපි වතෂි තචි ඊළඟට වාණිපාදය වතෂි තචි වා කර්මපදය නැත්නම් in to ගකුසේ වතෂි තචි වා ගකුසේ අන්තිමට වර්තමාන කාල නැත අනර්ථ ක්‍රියා රූපේ තමයි නොවේමු නැත්නම් නොවේ කියලා කියද්දි දෙවාරිමසෙන් දෙවාරිමසෙන් දෙස් කියන ක්‍රියා රූපේ නැත අනර්ථය දෙවාරිමසෙන් ඒ නිසා මේ වාක්‍ය අපිට ලියන්න පුළුවන් වතෂි තචි වා ගකුසේ දෙවාරිමසෙන් අපි ශිෂ්‍යෝ නොවේමු ඊළඟට අපි මේ වාක්‍යම අතීත කාලයට හරවමු. අපි ශිෂ්‍යෝ වුණෙමු. දෙස්වල අතීත කාලය දෙෂ්ට වුණා නැත්තං වුණෙමු. අපි වාක්‍යයේ කර්තෘ වතෂි තචි. ඊළඟට වාණිපාතය වතෂි තචි වා. ඊළඟට එන් ටු නැත්තං කර්මපදය ගකුසේ. වතෂි තචි වා ගකුසේ ක්‍රියා රූපයේ විදිහට අතීත කාල ස්වරූපයෙන් දේෂ්ඨ වතෂි තචි වා ගකුසේ දේෂ්ඨ අපි ශිෂ්‍යෝ වුණෙමු දැන් අපි අතීත කාල නැත අනර්ථයට හරවමු අපි ශිෂ්‍යෝ නොවුනෙමු අපි ශිෂ්‍යෝ නොවුනෙමු අතීත කාල නැත යන අර්ථය. ඒ කියන්නේ දෙෂ්ඨා කියන ක්‍රියා රූපේ නැත යන අර්ථය. දෙවාරිමසෙන් දෙෂ්ඨා. බලමු අපි වාක්‍ය. අපි වතෂි තචි වාණිපාතය. වතෂි තචි වා කර්මපදය නැත්නම් in to ගකුසේ. වතෂි තචි වා ගකුසේ ක්‍රියා රූපයේ විදිහට අතීත කාල නැත යන අර්ථ ක්‍රියා රූපය දෙවා අරිමසෙන් දෙෂ්ට වතෂි තචි වා ගකුසේ දෙවා අරිමසෙන් දෙෂ්ට දැන් අපි එකම වාක්‍ය වර්තමාන කාලයේද වර්තමාන නැත යන අර්ථයට අතීත කාලයට ඒ වගේම අතීත කාල නැත යන අර්ථයට හැරෙව්වා අපි දැන් තව උදාහරණ ටිකක් බලමු හොඳයි එහෙනම් ඕගොල්ලෝ මේ දීලා තියෙන වාක්‍ය හතර ජපන් වලට හරවලා බලන්න අපි බලමු එකින් එක. ඔහු වෛද්‍යවරයෙකි. ඔහු වෛද්‍යවරයෙකි. ඔහු කියද්දි කරේ. වාණිපාතය කරේවා. වෛද්‍යවරයා කියන්න කර්මපදයේ විදිහට නැත්තං into විදිහට ඉෂා. වර්තමාන කාලය නිසා දෙස්. කරේවා. ඉෂා දෙස් ඔහු වෛද්‍යවරයෙකි කරේවා ඉෂා දෙස් අපි ඒකම හරවමු නැත යන අර්ථයට ඔහු වෛද්‍යවරයෙක් නොවේ ඔහු කරේ වාණිපාතය කර්මපදය ඉෂා වර්තමාන කාල නැත යන අර්ථය තෙස් කියන ක්‍රියා රූපේ නැත යන අර්ථය දෙවාරිමසෙන් කරේවා ඉෂා දෙවාරිමසෙන් ඔහු වෛද්‍යවරයෙක් නොවේ කරේවා ඉෂා දෙවාරිමසෙන් අපි ඒකම අතීත කාලයට ලියලා බලමු ඔහු වෛද්‍යවරයෙක් විය ඔහු වෛද්‍යවරයෙක් විය ඔහු කියද්දි කරේ ඊළඟට වාණිපාතය වෛද්‍යවරයෙක් කියන ඉෂා අතීත කාල ක්‍රියා රූපය දෙෂ්ට කරේවා ඉෂා දෙෂ්ට කරේවා ඉෂා දෙෂ්ට අවසාන වශයෙන් අතීත කාල නැත යන අර්ථය ඔහු වෛද්‍යවරයෙක් නොවිය කරේවා ඉෂා දෙවාරිමසෙන් දෙෂ්ට කරේවා ඉෂා දෙවාරිමසෙන් දෙෂ්ට ඔහු කියද්දි කරේ ඊළඟට වාණිපාතය කර්මපදයේ විදිහට ඉෂා අතීත කාල නැත යන අර්ථය දෙෂ්ඨා කියන ක්‍රියා රූපේ නැත යන අර්ථය දෙවාරිමසෙන් දෙෂ්ඨා කරේවා ඉෂා දෙවාරිමසෙන් දෙෂ්ඨා ඔහු වෛද්‍යවරයෙක් නොවේ ඊළඟට මම ඔයාලට දීලා තියෙනවා පොඩි chart එකක්
මේ chart එකේ columns තුනක් තියෙනවා. පළවෙනි එක තමයි N1, ඊළඟට N2, ඊළඟට this ක්‍රියාරූපෙන් හැදිලා එන කොටස් ටික. This, දෙවාරිමසෙන්, දෙෂ්ඨ, දෙවාරිමසෙන් දෙෂ්ඨ. වර්තමාන කාලය, වර්තමාන කාල නැත අනාත්මය, අතීත කාලය, අතීත කාල නැත අනාත්ම ක්‍රියාරූපය. මෙතනින් ඕගොල්ලෝ පළවෙනි කොලම් එකකින් එක වචනයක්, ඊළඟට දෙවෙනි කොලම් එකකින් N2 එකකින් එක වචනයක්, තුන්වෙනි කොලම් එකකින් එක වචනයක් කැමති ක්‍රියාරූපයක් අරගෙන තේරුමක් තියෙන වාක්‍ය හදන්න ඕනේ. මම උදාහරණ කීපයක් ඕගොල්ලන්ට මෙතනදී පෙන්වන්නම්. මම ලියලා තියෙන වාක්‍ය දෙකක් කිමුරා මහත්මයා ජපන් ජාතිකයෙක් වේ කියලා. N1 වලින් එකයි, N2 වලින් එක වචනයයි. ඊළඟට වේ කියන ක්‍රියාරූපය මම අරන් තිනවා තුන්වෙනි කොලම් එකකින්. කිමුරා මහත්මයා ජපන් ජාතිකයෙක් වේ කියන වාක්‍ය. මේක කොහොමද අපි ලියන්නේ? කිමුරා මහත්මයා කිමුරා-සන්. වාණිපාතය ජපන් ජාතිකයා නිහොන්ජින්. ක්‍රියාරූපය වේ කියලා කියද්දි දෙස්. කිමුරා-සන්වා නිහොන්ජින් දෙස්. කිමුරා මහත්මයා ජපන් ජාතිකයෙක් වේ. දෙවෙනි වාක්‍ය විදියට ලියලා තියෙනවා N1 වලින් අරගෙන තියෙනවා තාත්තා කියන වචනය, N2 විදියට අරන් තියෙනවා බැංකු සේවකයෙක් කියන වචනය. මේ වචන දෙක අරගෙන තාත්තා බැංකු සේවකයෙක් නොවේ කියලා හදලා තියෙනවා. තුන්වෙනි කොලම් එකෙන් අරගෙන තියෙනවා නොවේ, දෙවාරිමසින් කියන වචනය. එතකොට තාත්තා චිචි, වාණිපාතය බැංකු සේවකයා ගින්කෝයින්. දෙස් රූපේ නැත යන අර්ථය නොවේ කියලා කියන්න දෙවාරිමසෙන්. චිචීවා ගින්කෝයින් දෙවාරිමසෙන්. චිචීවා ගින්කෝයින් දෙවාරිමසෙන්. අපි බලමු තව වාක්‍ය දෙකක්. යහළුවා විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක් විය. අතීත කාල වාක්‍යයක්. ඊළඟට යමද මාත්මයා පරීක්ෂකෙක් නොවීය. අතීත කාලය සහ අතීත කාල නැත යන අර්ථයෙන් හදලා තියෙනවා ආයත් වාක්‍ය දෙකක්. අපි බලමු ඒ වාක්‍ය දෙක. යහළුවා තොමොදචි, වාණිපාතය N2, දෛගකුසේ නැත්නම් කර්මපදය දෛගකුසේ. ක්‍රියාරූපය අතීත කාලය නිසා දෙෂ්ඨා. තොමොදචිවා දෛගකුසේ දෙෂ්ඨා. යහළුවා විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක් විය. ඊළඟට යමද මහත්මයා පරීක්ෂකයෙක් නොවීය. අතීත කාල නැත යන අර්ථය යමද මහත්මයා කියද්දී අපි යමද-සන්. වාණිපාතය පරීක්ෂකයා කෙන්කියුෂා. කෙන්කියුෂා. අතීත කාල නැත යන අර්ථය දෙස් රූපය අතීත කාල නැත යන අර්ථය තමයි දෙවාරිමසෙන් දෙෂ්ඨා. දෙවාරිමසෙන් දෙෂ්ඨා. යමද-සන්වා කෙන්කියුෂා දෙවාරිමසෙන් දෙෂ්ඨා. යමද-සන්වා කෙන්කියුෂා දෙවාරිමසෙන් දෙෂ්ඨා. යමද මහත්මයා පරීක්ෂකයෙක් නොවීය. දැන් ඔයාලට මේ විදිහට දෙස් රූපය භාවිතා කරලා ඇත යන අර්ථයෙන් නැත යන අර්ථයෙන් දෙකෙන්ම වාක්‍ය හදන්න පුළුවන්. ඊළඟට අපි බලමු ප්‍රශ්න වාක්‍ය හදන්නේ කොහොමද කියලා. දෙස්කා යොදලා ප්‍රශ්න වාක්‍ය හදන්නේ කොහොමද කියලා. සිංහල භාෂාවේදී අපි වාක්‍යයක ප්‍රශ්නයක් හදනකොට විශේෂ අකුරක් දානවනේ වාක්‍යයකට ද කියලා. නේ? ඔහු ශිෂ්‍යෙක් ද අගට දානවා ද කියලා. අන්න ඒ වගේම ජපන් භාෂාවේදීත් වාක්‍යයේ අගට කා කියලා යොදලා අපිට පුළුවන් ඒ වාක්‍යයේ ප්‍රශ්න වාක්‍ය හදාගන්න. ඕනෙම වාක්‍යයක අගට කා කියලා යොදලා ඒ අදාළ වාක්‍යයේ ප්‍රශ්න වාක්‍ය හදාගන්න පුළුවන්. අපි බලමු උදාහරණ කීපයක්. මෙතනදී පළවෙනි වාක්‍ය විදිහට තියෙනවා
කිමුරා මහත්මයා ජපන් ජාතිකයෙක් දේ අපි කලින් හදාගත්ත වාක්‍ය. අපි මේ වාක්‍ය ටිකේම ප්‍රශ්න රූපය හදාගන්න බලමු. එතකොට ඔයගලන්ට තේරුම් ගන්න ලේසි නිසා මම එකම වාක්‍ය අරගෙන තියෙනවා. කිමුරා මහත්මයා ජපන් ජාතිකයෙක් වේ. කිමුරා සංවා නිහොන්ජින් දෙස්. දැන් අපි බලමු කොහොමද මේ වාක්‍යයේ ප්‍රශ්න වාක්‍ය හදන්නේ කියලා. මම කිව්ව සිංහල වලදි වගේම ක්‍රියාරූපයේ අගට වාක්‍ය අවසානයට කා කියලා යොදනවා. සිංහල වලදි නම් අපි ද කියලා යොදනවා. එහෙනම් අපි දැන් මේ වාක්‍යයේ අගට කා යොදලා බලමු. කිමුරා සංවා නිහොන්ජින් දෙස් කා. කිමුරා සංවා නිහොන්ජින් දෙස් කා. දෙස් කියන එකේ අගට අපි කා දැම්මා. කිමුරා සංවා නිහොන්ජින් දෙස් කා. කිමුරා මහත්මයා ජපන් ජාතිකයෙක්ද? හරිම ලේසියෙන් අපිට ප්‍රශ්න වාක්‍ය හදාගන්න පුළුවන්. අපි තව උදාහරණයක් බලමු. අපි මුලින් ලිව්වා තාත්තා බැංකු සේවකයෙක් නොවේ කියලා. නැත අනර්ථ වාක්‍යයක්. චිචීවා ගින්කෝයින් දෙවාරිමසෙන්. මේ වාක්‍යයේ අගට කා යොදලා අපිට පුළුවන් මේ වාක්‍යයේ ප්‍රශ්න වාක්‍ය හදාගන්න. තාත්තා බැංකු සේවකයෙක් නොවේද කියලා හදාගන්න පුළුවන්. චිචීවා ගින්කෝයින් දෙවාරිමසෙන්කා. චිචීවා ගින්කෝයින් දෙවාරිමසෙන්කා. තාත්තා බැංකු සේවකයෙක් නොවේද. දැන් අපි උදාහරණ දෙකක් බැලුවා. ඇත්තේ වාක්‍යයකට කා යොදලා අපි ප්‍රශ්න වාක්‍ය හදාගත්තා. අපි යමු තවත් උදාහරණයකට. අතීත කාල වාක්‍යයක්. යහළුවා විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක් විය. තොමොදාචිවා දෛගකුසේ දෙෂ්ට. තොමොදාචිවා දෛගකුසේ දෙෂ්ට. මේ වාක්‍යෙත් අගට අපි කා යොදලා බලමු. තොමොදාචිවා දෛගකුසේ දෙෂ්ට කා. තොමොදාචිවා දෛගකුසේ දෙෂ්ට කා. දෙෂ්ට කියන එකේ අගට කා යොදලා. එතකොට අපිට පුළුවන් යහළුවා විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක් වුණාද කියලා අතීත කාල වාක්‍යයේ ප්‍රශ්න වාක්‍ය හදාගන්න. යහළුවා විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක් වුණාද? තොමොදාචිවා දෛගකුසේ දෙෂ්ට කා. තව උදාහරණයක් බලමු. යමදා මහත්මයා පරීක්ෂකයෙක් නොවීය. යමදා සංවා කෙන්කියුෂා දෙවාරිමසෙන් දෙෂ්ට. අතීත කාල නැත අනර්ථ වාක්‍යයක්. මේ වාක්‍යයේ අගට කා යොදලා අපිට පුළුවන් හදාගන්න යමදා මහත්මයා පරීක්ෂකයෙක් නොවුනාද කියලා හදාගන්න පුළුවන්. යමදා සංවා කෙන්කියුෂා දෙවාරිමසෙන් දෙෂ්ටක. දෙවාරිමසෙන් දෙෂ්ට කියන ක්‍රියාරූපයකට කා යොදලා තියෙනවා. යමදා සංවා කෙන්කියුෂා දෙවාරිමසෙන් දෙෂ්ටක. යමදා මහත්මයා පරීක්ෂකයෙක් නොවුනාද? දැන් එහෙනම් ඔයාලට දෙස් රූපය භාවිතා කරලා ඕනම වාක්‍යයක් හදාගන්න පුළුවන්. ඕනම කාලයකට අදාළ ඇති අනර්ථය නැති අනර්ථය ඒ ආකාර කීපෙන් ඔයගොල්ලන්ට දෙස් රූපෙන් වාක්‍ය හදාගන්න දැන් පුළුවන්. එහෙනම් ඔයගොල්ලෝ තවත් වාක්‍ය හදලා හොඳට පුහුණු වෙන්න මේ දෙස් රූපය. දෙස් රූපය කියලා කියන්නේ ගොඩාක් වැදගත් ග්‍රැමර් කොටසක්. ඉතින් එහෙනම් තවත් දවසක අලුත් පාඩමක් අරගෙන අපි හමු වෙමු.